අයි බොන් ඇමති බ්ඩලය ආයි සීට ලංවවෙ දන්න. ලංකාව දේශපාල ක්‍රමේ හැට ඒක තමයි. එකන මේක දෘෂිත දේශපාල ක්‍රමයක කෙලවට එනකොට පාලිමේන්තුවට එන හැම කෙනාටම ඒකෙන් කොටසක් දැගන්න්නඕන එකින් වාසියක් න්න ඕන හොඳ දිල්ලක් තිේෙන්දුවන. එහින්දා මොනෝහරි දේකට අත උස්සද නත්තන් ආණ්ඩුවක කොටස්කාරෙක් වෙල ඉන්ඩ ඇමතිකමක් ඕනේ අුගාන සාමාන්‍ය ඇමතිකමක් නැත්තම් රාජමතිකමක් නියෝ ජමතිකමක් රරිඕන ද අමතතිකමක් ලැබුණොත් විතරයි වැඩිපු හොාගන්න පුුවන් ො මාත්‍යංශය කම්බෙනවා යම්කි රාජ අතර පවානක් පාලන කර හන්බෙනවා හුදක් නිම්ම පාලිමේතු මන්ත්‍රකනය කෙලි දියට ඳලා ඒින් යම් වර ප්‍රසාදයක් දිනාගන්නට වඩා වැඩිවාසියතතියෙන් වැඩිද උපයගන්න පුළුවන්වෙන්න තන් චන්දෙ දකරපු න් ස් ට රන්න පුළුවන් වෙන්න. ඇම්මතිකමක් ගත්ත කැබන ඇමතිකම්න්ල ගොඩක් හොඳයි එහම නත්තම් නිකන් රාජ මතිකම රි නියෝජමතිකම කර ොක් රරිටික ඕන. ට ුටක් පඩිය දන ැ පඩියනේත ලාපොත්තුව රාජායතන විශාල ්‍රමාණයක් පාලනය කන්න බැනකොට එතනින් හම්බෙන හොරා කන්ද තියෙන චාන්සක හින්ද. ඉතිං ඕක තමයි ලංකාවේ දේශපාලනය හැටි ආණ්ඩුවක් පවත්වාගෙන යන්ද එකසිය දහතුනක් ඕනෙන ය එකසිය දහතුනක බලය තියාගන්ද ආණ්ඩුවට ගන්නේ පක්ෂේ ලොක හරි කවරුුවට ජනාධිපතිහරි අගමති වෙන කියෙනාට සිද්ධ වෙන මේ කට්ටියව තියාගන්නඩ යයා කිසි හොඳ දීල් එකක් කොප කරන්න ද ුව ත ගොක් ලාට ත නතුරක් තමයි ඔොව වන්නේ ම ඇමතිකක්ම. ඒ හෙද ලංකාවේ අපි දකිනවා පහුගිය දශකක් දෙකෑ ඇතුළට මේ දීල්ලක ක්‍රියත්මකොයනවා.යිකන් ආණඩුව තියාගෙන යන්ඩනම් ඇමතිකං ප්‍රධානක කරන් ෝනේ ඇමතිකන් ගත්තම තයි ආ්ඩුවක්රග න්න පුුව ඔය දශපාල කම තම දකදක් තුකට තිබි. නත්තන් හදෙක් එන එන සරට අපි ඇමතිල වැඩි කියලා කවුහට පොන්දුවන ඇතිල විස්ස කරන ඇමතිල තිය කරනවා ඒ කොහමකිව්වත් අන්තිමට වැඩේ වෙන කොට කරගෙන යඩ වෙන්නේ. ඒය අමතිිකන්ටික දීල තම ඒ එක තම දේශපාල කරම වෙනස කියන්න. ඒ හින්දා. අපි රටේ ඊළංග වෙන්න මොක් කියලා බද ඉළඟට වෙන්න මොක්ද කියලා බලදදිදන් අරගලය තාම ක්‍රියාත්මකයි සහරුගෙන අරගලයේ ඉවරද කියල් හන නෑ. ම කිය අරගල ඉවරණෑ. යම් කෙනෙකුගේ හිතේ රටේ දේශපාලනය ක්‍රමය පිබඳ ඒක වැරද්ද පිළිබඳව වේදනාවක් තියෙනවන මේ ආර්ථි පරිාය තම දුක්විද නවා හම්බ කර තුරුවෙන් නැත්තන් ධන හා නි වෙන වන් දුවකට හරික ඉග ගද නැත්ත ඒ හිතේ ැකරන වේදනාව තමයි අරගලයක් විදිහට එලියට ප්‍රකාශ වෙන්න. ඒකට යම් ආකාරයක. අතකතන දිප ම අරග තු දව අරගල මෙ පොද ශවාය බ ම හ ගට ගට දැන් ට අරගල මොක් ලාලට ව පොද ශවාස හව ගහ ගට කියල ගෝට ෙදරගේයාට පසේ ට අගට ැචීකරටත් ලගම කක්දවෙන්නේ. හැමෝට ප්‍රශ් ඇමකද ඒ අවශ්‍ය කරන පොදු මතය පොදු විශ්වාසය පොදු අරමන පොදු ඉලක්කය තාම සමාජය හදාගෙන ඇන්න ඒක අපි දැමි කියන්න හද මොකක්ද ඊලාළටල යුත්තෙ අරග නැත්තක්. ුද වර ැත්තක් මිනිස්සුන්ගේ කැෑරන පීන ල්ළඟට ල්ිටරන්නේෙ කොහද එකට අපිදන නිලක්කේ මක්ද එහෙනම් මේක තමයියේ මම හිතනවා ලංකාව අපි ඉළඟට අරගල කළයුත්තේ ප්‍රජාතන්ත්‍රවාදීව ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුව විසරෝගන්න කියා. පාර්ලිමේන්තු විසරෝගන්න මේ වන කරතින එක අවස්ථාව ලබන පැබරවාරයෙන් වර්තමාන ජනාධීපතිවරයාට ලැබෙන අයිතිය පාර්ලිමේතුව විසරුවගන්න සිවෙනි සශෝධන ක්‍රියත්ම කලලා තිබුණොත් වෙනකට හුට ඒල් හැ කියල බවා. විසි දෙක ඒවල ඒ සඳහන තිබ්බ එක තාම සංශෝධනය කරලා නෑ තම විසි දෙක ඒ සම්ම නෑ සම්මත කරගන්ට තමාරමකද පපත්තර කටිය බෙදල ඉන්න හිද තුරෙෙන් දෙකක් ලැබේද නැද කියන්න හරිම අමාරුයි. කොහොම වනත් විශත තිබනත් විස දෙකේ දැන්තින සම්මත වනත් ලබන පෙබරවාරවෙන පස්සේ පර්ලිමේන්තුව ශරීමේ බලයක් ජනාධිපතිරතිර. එත් බලය පවච්චි කරලා ඔහුටඒ විසරුවන්න පුළුවන් නම්? පාලිේතු විසරවාග ලුත් පාර්ලිේතුවක් හදා ගැනීම හැකියාව තියෙන මහිතන ල්කල යුත් තන කියලා කොහම වනත් මේ පාර්ලිමේන්තුව තමයි දැන්ග අටලූ තියෙන්නේ මෙත ඇම මණ්ඩලක් එන්නෙට අර පර්ම දේශාල ක්‍රමයම දැන් අයි ස්ථාපිතවෙලා ඒගොල බයනැතු රජීීමය නැත එකලස්සුන ඒකලස්වේ තුළ දැන් අයි සුපුරුදදු පරණ ක්‍රමයටම දේශාලනයට ඒගොල්ල පවිසලයින්නො දැන් ජනතාව හිරේ දම්බල නඩු දාලා අත්තලංගුවට අරගෙන යම් බයකිරීම කටලක්කර දැන් අපි හැමෝම බයලන්නේ අරගලේ ගියකටය පොඩක් තනනි වෙලන්න පුළුව නාකත බිකට පොඩක් නිවෙලයින්න පුළුවන් ගලට බ් සහයෝග වෙනතර තරන්න නොලබන්න පුළුවන් ද ජනතාව විසිරි ලයින්නේ මොකද වෙන්න කිය ලාගෙනෙන්නේ පොඩක් ඉවසගෙන ඉඩ දීලයින්නේ මේ ඉන්න අතරේ ඔවුන් ර්ධනය ක්‍රියාත්ම කරය එකෙන් බයරගෙන නවා තින්ඒ බය හිතේ තියෙනකට අපිට යමක් කරගැීමේ හැකියාවක් නැතිවෙන්න පුළුවන් අපි තනිවෙන්න පුළුවන්. ඉතින් එහනම් අපේ ඉල් ලක් වගේ යුත්ත පෙබරවාරි පාලිමිේතුන් සුරවාගන්නංන් න්න ය ක ග්‍රීම් යි් එක දු අමත කරන්න දෙෙප ඒහර අපිට ලැබෙන අයම් කිසි අපි කියන එකටඇපකාරෙ අය අපකරවාට පස ලෝක ැංක්වුවෙන් ආයනු සංවර්න බැංකව විතරක්නෙේ අනි ්‍රටවලුට සහෝගේ ලැබීම හැයාව යන හැයි ඒ දක් වයන්න ම හක විරසාචාති ති ඔ මහක පම සාකච්චා කරෙදදි ජනමතය නියෝජනය වෙන නීත්‍යයනකුන පාර්ලිමේන්තුුවක් අපිට අවශ්‍යයන ඉස්සහට අශ්‍ය කරන. ඒීන්දු තිරණගන්ඩ ආථික පතිසංස් කරන වළුවෙන් සහම ආර්ථකර්බු දෙයෙන් ගොඩන. එහෙම කරඩ මේ නීති්‍යනුකූල පය පිබඳ ැයක්තියන පාලිමේන්තු පිබඳ ගටලුවක් තියෙනම් නොත පාලිමේතුව ක කියන ජනතාවවිතින් ප්‍රතික්ෂේප කරපයක් බව නමතය පහැදිලි ජනාධපති වෙලවට අගමැති වවෙලවට පස්සේ පාලිමේතුව වළගු භාවය මොකක්ද කියන නීති්‍යයන කල ගැටලුව තියනවා ඒ ගටලුව ප රට නිස තිය පුළුවක්. රට මනිස්සේ බයිට මක පිගන්නවන පොලිසිීමම් බයකරන හමුදදාාව බයිකරන ුද්ධියන් ි නවා කියනවා ඔයගේ නා්‍රකාර බයකිරීමම් හින්ද. අපේ ජනතාවඒ ප්‍රශ්න කරන්න න පාලිමින්තු නීත්‍යයන් කොළබාවේ ප්‍රශ්ණ කරන්නනෑ. හැබැයි? මේ ට ඇතුළ මේ ප්‍රතිසංස් කරනටි කරගන්න නය ටික ප්‍රතිවිහගත කරගන්න අනිවාරෙන් අන්ර්ජාතික ප්‍රජාව සමඟ ගනදනු කරන්න වෙනවා. මේ අන්ර්ජාතිකය සම ගණවන කරදදි එතන ඉන්න විසිරිලාගගේ විශාල නය හිමියන් ප්‍රමාණයක්. මේ නයහිමියන් නය ගෙව්ලත්තං අන්ර්ජාතික අධිකරණයක නඩු දාන්න පුළුවන්. දැන් මේ නඩුදාද්දී එ අයහිමිය ටොප්පු කරන්න වෙන ඔවුන් අපි අයදුන්නේ නීති්‍යාන කූල ක්‍රමයකට කියලා. වුන් අය ප්‍රවියෝ ගත කර න අය බෙදා හැරිය මුදල් බිලියන ගණන් ඩොල්ර් ගැන ගනුදැනකරේ නීති්‍යයනකුළ ආන්ඩුවක් කියලා. හැබැයි අන්තර්ජාතික අධිකරණයක් තුළ මේ තියන පාර්ලිමේන්තුවේ නීති්‍යයනක කුල බාවය ප්‍රශ්නයට නගන්න පුළුවන් අධිකරනයක් තුළ ප්‍රශ්නයට නගන්න පුළුවන් එහෙනම් ඒගොල්ලො දෙවරක් හිතනවා මේ පවතින පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව එක්ක ගනුදැනුකරදදි නාය ප්‍රතිය ගත කරදදි එහින්දන්තර්ජාතිකව පිගන්නා පාර්ලිමේතුුවක් දැන් තියනද කියලකවර හගුත් කෙනෙකුට කියන්න පුළුවන් නෑ එකහෙක් නෙව එහෙක් අඩු කටයුත්්ක ගටලක් වන්න පුළුවන් අය පියවා ගද ගටලුවක් වන්න පුළුව දියුසමක් හලාකට අනු කටුතු කර එක ැටුවක් වන්න පුළුවන්තර්ජාතික අි කරනැතු අභියෝගටලක් කරන්න පුළුව යහිදා වර්තමාන පාලිමේන්තුව නීති්‍යයනකූලද නැද කියෙ පිබඳසාහකක්චාවයක් නටත් තුළත් අවශ්‍යයි අන්තර්ජාතික ප්‍රජාවමක පිළිගන්නවාද කිය එක ගැටලුවක් වෙවි නීති්‍යයනු කූල හිදාපිය ල්ක් කළගත යුත්ේ ඉල්න් පරිලිමිතු සුරල නී්‍යනකූල ආන්ඩුවක් හැබ නමතය නියෝජනය වන අලුත් දේශාල කමයක් නිර්මාණය කන අඩක් නිර්මාණ කරගන්න පාර්ලිමෙන්තුවක් නිර්මාණය කරගන්න. එහනම් ඒක කරන්න රිවස්ාාව වස පබවාලින් පස ජනතිතති විතර ඊට කලින් පාර්ලිමේතු එකේ දහත්තුනක්ත් අතයි සුවත් මේ එක කරන්න පුලන් එක වෙන ඩක්නමේ හිද පට පබවාවක බලන්නවෙේ. බරවෙනකක් න්නකං මසාහයක් ඇතුළලට නය ප්‍රතියගත ගිීම් සහය ම්සාකචක්රගෙනයන්න පුළුවන් කකර කාලයක් අපිට තියනවා. එතකොට යම්කිේ ආර්ථික කඩාවැටින්ම් ත ිකක් එන්න යි යනවා නොම්බර් දෙ සම්බර් වෙනනොට ආර්ථකතමට වඩක් පල්ලහාට යාවි උද්දමනය තවත් වැඩි වේවි ඕක තමයි රට එත හැයි ට බොකු විශවාසඇතියෙනවා ජනවාරි පැබවවාරින් පසේක තවටික් දැන්තියනොට පළත් අටික් ගොඩයන්න පුළුවන් වවි කියලා. රටේ ජනතාවගේ ආදායම් මඩිකර ගැනන්තම මේ වෙලාවි කළ යුත්තේ අපිසාධන ම සහය ගත කළලා යුතුයි. ඉතිං කොම උනත් මේ වෙලාවෙ කියන්න තියන්නේ පාර්ලිමේන්තුව අප එපා කියනන ඒ ජනහ ජනහඩ පැහැදිලිවම නංව්ඩ ඕන ජනතාවගේ කැක්ත මොකද කියලා අපි ප්‍රකාශ කරන්න ඕනේ. මොකද ජනතාවගේ කැත්ත මොකද කිය එක ඉල්ලීමක් විදිහටවල් සමාජ තුින් ආවනත් ජන මතය මොකක්ද කියලා සමාජතු දැනුන්නත් ජනතාව හුදෙක් බාවෙල නිහඳ වෙන්න පිරිසක් නම්. අපට හඩක් නත්තං මේ පාර්ලිමින්තු ක්‍රේ දේශාලනකට වෙනැකර ගැනීම හැකයවන හිද ඔබ එල්ිය යුතුයි පාලිමේන්තුව විසුරුවාහරන්ඩ ලබනවුරුද්දේ මුලදම. එකඇ හැදුවේ ල් ්‍ර ලක ාලිමන් හැට ද නේ හද ඔබ ඉලක් ගතල උත්ත ඔබ ශවාස තම පාලිමෙන්න්ව විසරුව ම අත්්‍යවශ්‍යය කියනකාරනාව එක මසාහයක්තයන ඔබ තීරණ කරන්න ඔබේකතුවෙන්ට ජනමතය පැහැදිලිය ප්‍රකාශ කරන්න ඒත් එැක්කම පාලිමෙන්තුු අයින් කරලා පි දෙේ විසි පහක් නැතුව අලුත් කටියගේෙන් හදනනකෝ ඔබහදරනාකයකෝ ඔබ හැමතිනක හදන ඔබේ මතය කැමති ඔබේ ප්‍රදේශ ඉන්න අලත් නාක ි කරන්න නව. එක එක් කනෙක් දෙන්නෙ නේ හැෝම හැමති එක්නෙක් නෙේ ඔබට නායක පණහා ැටක් හැත්තවක් අලුතිය අවශ්‍යවෙනවා ඒ අයි හැදුවද ඔබ සූදානම් කරද එ ඔබ අර උත් අු නාක නිර්මාණ කකිීම නේද උුන්ගේ ප්‍රශ්න කලා ඔුන්ට අභියෝග දිරිප කරලා ඔවන් ප ඔුන්ට පන්රය ලබාදීම නේද ඒලං ඔබට රාජකාරය ඇති වෙනවා ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියාගේ රජකාරය පුරවවැසියාගේ වගකීම හරිගයට නායක බිහිකරන එක තමන්ට මඟ පෙන්වන්න පුුවන් සමාජයට ආදර්ශයක්වෙන්න පුළන් අලුත් නායක ිකරණ එක. එ නායක බි කරන්න ඔබම නාද කළ ඔබ නිහන්ඩවඉන්දගෙන කවරහේ ල් හ කවර බිහිරන බලන් න් වගේ හිතග එහම හිියට මේකරන්න ඔබ මහන්සි ඩුව ඔබ පටිපේට කරන්න ඔබහ ාග ෙන්ඩන එක තම මේකරගන්නේ පාටිසිපේටල ඩමක්්‍රයක් නපාව සහභාග වන්නඩන තකොට මයි වැඩි කිරන්නේ. එහි බ ාර්ලමන්තු ල් පාලිමෙන්තු විරුවහරෙන් බ හනගණඩුනේ අලුත්නායක බිහි කරන්න ඔබ කර ඩන මැදිහත්වෙන්ඩුවන ලංකාව තියෙන අනිෙත් ගැටලුව මයි ඊළඟට අපිට රතින ප්‍රතිසන්ස් කරනවලතින් ලොකුම බාාව. රට ඉස්වරහ ගෙනන්න්නන මේ අයුගුලෙන් ගැලවෙන්නම් ආර්ථිකව සුතු මුකද වවැඩන්නම් අපි ඊළඟට කරන්න තියන ලොකම ප්‍රශ්නතමයි රට ඇතුල තියන මේ මුල්ලදගත වාමාංික දශාලාව මතවාදය අංකරණික.මන් නිතර කියනගේ හැටේ හැත්තෑව දශකේ පටන් ගත වාමාංචක අදහස් වලින් තමයි ලංකාවේ රාජ්‍ය සංකල්පය බිහිවෙලා තියන්නේ. රජ කර්මාන්ත විශාප්‍රමාණය කරන රජ ඉන්න හැමතැනම හැම තනම නිශේදනය කරන හැමතම නි්‍යානය කරන. ඉති මේ රාජ වලසාතව ලොකු කරගෙන පුද්ලික වස්ථාව විවාසායකත්වට අවශකරන ස්ථානය බානොදති නතාවට ධනය උත්පාධනය කරන්න අවස්ථාවක් නොදී රජ්‍ය මැදිහත්වීම කරගෙන යන වාමාංචික මතවාද අපි ඉවත් කළ යුතුයෙනවා. අපි විේෂ ටන එක්දදා සමේ හට් හට හත්ත හටේද චීන සමාජවාදවේ වාමාංචක ප්‍රතිප්‍රති අඇතේරිය. එක්දා සමසේ අනුව එකේද ඉන්දියාවයි කලා ට පස වියට් නය කලා මෙයාආකාරේ ප්‍රතිපත්ති හලද රටතුලේ තිබුණ මුල් බැසගත් වාමාංචික ප්‍රතිපර්තිවෙලින් රට තිබුණ ලොකහන ය ෝජාවතය නුතනයි දක බමන දස් තුනෙන් පස්ස. ඒක පෙරල හ මරුව මත ද මනි ස හුරුව ලයින් අපේ රට හරි කඇමති හම මේක රජය සම්පත් යම හජන දේපල කියය රජයේ සයක නත්තුරෙන ඉන්න නමුත් එහෙම කිරීම රටක් සදමත් වන්න නෑ. ටක් සමුර්දමත් න්න ජනතාවට නි උත්පාදනය කරන්නට අස්ථාවක් ැබුණන රජයට නනි උත්පාදනය කරන්නට වස්ථාවක් ලබනත් නවේ. ජනතාව දනනි උත්පානය කරගන්න න නතාවයි රැකයා බි කරන්නනේ ජනතාවයි පහොසතුන් න වනේ දුපත් කමෙක් මදිල. එහින්ද දුපත්ම ර ප ප තු වන වාමාන්ික දේ මතවා හ රට ුගේ දපක්ම රන්බ ඇද හමදම දතු ල ඒහින්ද. ඇැලියම අපි කියනවා මේ වාමාංචික දශාල මතවාදයන් අපි අඩු කරන් දෝන මේ දැ තියන නූතන වනේදන් උදදාර වාමාංචක දේශපාල කණඩම්බලින් උදාහර දිරගන්නවාස්කඩි නවියන්ගරටව ගෙන ස්ේියාවගන සිංඟාපුරුවගෙන උදහර ගන්නකල් හැයි ගොල්ලේ ඩගේ හිල්ලත්න එලියෙන් බල ය කියන්නේ ඒ කියන්නේ ගොඩක් වෙලාවට ජනතාවතර් යම් කිසි ධනයක් බදු ගහල බෙදීම ප්‍රතිපත්තියක් ඔවන්ට තියෙනවා අපි කියනෙවට පොදුව ෝඩ කන්ටිස්ය ලෝකෙන ඩිවල්ම රටවල්ම මට ගහරිර ගානටන වි හරහෝ ිසි පහකඇතුවල හදන්නේ ඒ ගොල්ලන්ගේ සාමාන්‍යය රටේ GDPඩDPින් බදු ප්‍රමාණය සීයට තිහක් රටේ GDPDPකට සාපේක්ෂව බදදු විදිහට ජයකතු කරගන්න සීහයට තිහක් තිස්තුනක් අතර ප්‍රමාණය ලංකාව සිකට අයි දශම පහයි මේක වැඩි කර සියට දොහක් විතරි. ඉතිං ඒ රටවල් ඒ සමාජවාදී ආකල් පරගෙනැවිලා තියෙන්නේ නූතන වෙළඳ පොලාාකෘතියක් තුළ ධනය උපාධනය කරගෙන උත්පාදය වනේ ධනය බෙදා හැමීම සඳහ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරනවා. අපේරට ඇය ඒවධහරය ටරගෙන මාස්ගල කතා තාම කිය කිය මේ රාජ වසායකත්තය මැදටරගෙන ඒකන් ධනය උත්පාදනය කළ ජනතාවතර සාධරණ බෙදීමක් ගැනතාගනමකො රාජ්‍ය ධනය උත්පානය රීමට යන් මේ මනිස්ු ධන උපාදය කර ගැන කියෙන බය මිනිස්ස ධන උත්පාදනය කර එකුළු දනමතුන්මයි ධනයට දන උත්පාදය කර ගැනීමපතින බයයක් කෝුන්ගිතීීම ා නාව ැ කාරක හ ිස් ිනිස්සු. ධනේ උපාන කරගන්න අවශ්‍යකර්මාන්තහ දව සසායකත්ය කරට පස්සේ රජය හරියටනික උපේරකයක් විදිරකියත්මකන උපයකයක් කියන යම්කිසි තැනක උදව්වක් දෙන තැන. රජයට තියන්නේ අවශ්‍ය කරන උදව්වදෙකට ජනතාව තුළින් ධනය උපාදනන එක ෙදියන මටුක් පිදහට බද විදිර කොඩ සක්කාරක රජය විසින් අශ්‍ය කරන පහසක හ ද පුුවන් කඩි නවිය රටවල්ල අපි දකිින් එහම මොඩල්ල එක ඔවන් විශාල බදු ප්‍රමාණය කරග තමයි නිදහ සෞඛ්‍ය නිදහා සධ්‍යාපනමගේ කරණ කරගෙන යන්නේ සහරට. හසු දිහට සර සමාජ සුබද සාධන පැත් සෝචල් වල්ෑ පැත් අරගම යන්න ඉතිංමයි මොඩල් අලුත් ඒ අලුත් මොඩල් අරගෙන මේකට මාක්ස් ගෙලින්ගේ කෑඩි අල්ල අදාගෙන මේ ලංකාේ වාංචික්‍ර්‍යපාරන කතන්දරයක බරුවක් එක විශවාස කොත් ඔබ තවදුරට ලංකාේ වාමාංචික ප්‍රතිපත් විසරහ අර්ගෙන අන්න ගුත් අප ක්ද සමසේ හැත්ත විඳල මේ අරගෙනාවගේ අවුරුදු පනස් දෙක් දුක්විඳද වගේවත් දෙක් ඉදිරිටත් දුක්වෙන්න පුළුවන් එහින්දා පාර්ලිමෙන්තු වෙනස් යයුතුයි ජනමතය වාමාංචික මතලාදෙන් ගැලවිය යුතුයි. ධනයකි උපාදනය කිරීම වැරදක් නෙේ දනවතුන්වීම වැරද්දක් නෙවෙයි. එහෙන් ඔබ ධනය උත්පාදනක කරගන්නනම් ඔබ කර්මාන්ත කරන්නඕන ්‍යවසාකෙක් වෙන්න ඕන රට ඇතුලඒේකනවශ්‍ය කරන පසුබිමතියෙන් ඕන රජ විසින්යට වශ උත්පේරනය සපයන්න්න ඕන. එල් උපාදනය වන ධනය සාධාරණ ලෙස බෙදී න කාර්රක්ෂම බදු ප්‍රතිපැත්තිය අපි ඕනේ බදු ප්‍රතිපත්තිය අනුව බදු ප්‍රමාණය ලංකායි වැඩිෙන් ඕන පියකක. එක දුපදුගේ දුපත්කම ැති කරන ලොකමයාන්ත්‍රනය වෙන ධනිය ත්පානය කරන ලළඳ පොල ආර්ික අපිට හදාගන්න පුළුවන්. එහින්දා ඔබේ මතවාද ඔබ වෙන කරගන්න ඕනඒ මතවාද අනුව නූතන වෙළඳපො ආර්ථිකට යොමු වෙන්න නම් ඔබට එකඟ වෙන්න වෙනවා. මේ කියන ආර්ථික ප්‍රතිසංස්කරන වලට රාජ්‍ය කුඩා කිරීම රජයේ සේවකයන්ගේ ප්‍රමාණය අඩු කිරීම ආද අපි කියන මේවා නූතන වෙළඳපොල උපක්‍රම කියලා. ද ග දිගින්දි ෙර ම කරත ම විස්තර කර නෑය එක එක ඒවාගෙනත් අපි කතා කරමු කහමනත් ඊළං ඉලක්්‍ය වෙල යුත්තේ රටේ පාර්ලිමේන්තු ඉුරවායාගෙන අලුත් චන්දයකටයන එක ඒකට තියෙන ව්‍යවස්ථාමය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය ලබන අවුද්දෙ මුලා අපිට ලැබෙන ඒ ලැබෙන ඔ ඉල්ම කලොත් විතරයි ඔ හ හිටයුත්ය එක ැබෙන නමතය හදුවොත්තු තරයි එද ජනමත හදන් කලින් ඔබ ඒ ගම මාහ ොබ තිය ඔබ ලුත් නායක හදන්නුවේ. ඔබ පාර්ලමේතුවයන්ට පාර්ලිමේන්තුවයන් ප්‍රදේ සභහය පලාාසභවයන්දීම යබ පර්ලිමේන්තුයන් අලුත් නායකව හදල්නඕ. එහෙම කොත් ඔබ පුළුවන් රට වෙනස් කරන්න ඔබ නිකං හිද නායකෝ පහවේ කිය බලන්හිදල කවරුහරි කර කියලා යිට හන් ද හ දන්ද අමත කරන්න පා පාටිසිපේට ඩිමොකක්ලසි, හමෝට මයිතියක් තියනවා හැමෝටම සභාග වන්න වවා. එහම ොත්ව විතරයි රට වෙනස් වවෙන්න. එහෙද. ලිතුව රුවන්න බ නමතය නිර්මාණය කරන්න අලුත් නායකව නිර්මාණය කරන්න වාමාංචික ප්‍රතිපත්තිය බෑර කරන්න. ඔබ සමට ජග්‍රහහි දවසක්වේවා.